දරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්ස මෙහෙණින් වහන්ස දරුවනි අද අපි සූදානම් වෙන්නේ මූලික පිරිවෙන් අවසාන පන්තියට එහෙම නැත්නම් පිරිවෙනේ 5 වෙනි ශ්‍රේණියට නියමිත සාහිත්‍ය කෘති අතර ඔයගොල්ලෝ දන්නවා නූතන පද්‍ය සංග්‍රහය පිළිබඳවයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න කතා කරන්න ඉගෙන ගන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට උඩා මෙහෙණින් වහන්සේලාට දරුවන්ට අපි පාඩම් 19ක් පාඩම් 19ක් උගන්වලා තියෙනවා නූතන පද්‍ය කාව්‍ය සංහිතා කෘතිය පොත ඇසුරු කරගෙන ඔබ වහන්සේලාට નિયમિત નિર્දිෂ්ට කවි 20 පිළිබඳව කවිය කියන්නේ මොකක්ද ඊළඟට කවි වල තියෙන විශේෂතා මොනවද කවි වල භාවිතා කරන උපක්‍රම මොනවද මේ ආදී වශයෙන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ඉතින් එහෙමනම් අද දවසේදී මේ අපේ සූදානම තමයි පොඩි හාමුදුරුවනි දරුවනි මූලික පිරිවෙන් අවසාන විභාගයට අපට નિર્දිෂ්ට වෙලා තියෙන નિયમિત වෙලා තිබෙන තවත් පද්ද පන්තියක් පිළිබඳව කවි පන්තියක් පිළිබඳව අවධානය යොමු කරන්නටයි මේ මොහොත තුල අපි සූදානම් වෙන්නේ. එහෙමනම් අපි අපේ පාඩමට යොමු වෙමු. ඊට මත්තෙන් මතක් කරගෙන යන්න ඔබගේ අවධානයට යොමු කරගන්න මේ අපි කතා කරන නූතන කවිය පිළිබඳව. නූතන කවියේ යුගගත්තම පොඩි හාමුදුරුවනේ දරුවනි මේ වෙන විට අපි ඉගෙනගෙන තේනම යුග කීයක්ද යුග අපි 4කට අදාළව කතා කරනවා දැනුත් මේ කතා කරන සූදානම් වෙන්නේ වෙන යුගයක කොළඹ කවියේ ප්‍රථම යුගය කොළඹ කවියේ ද්විතීය යුගය දෙවන යුගය ළඟට හෙළහවුලේ කවිය නිසදස් කවියේ ප්‍රථම යුගය නිදහස් කවියේ ද්විතීය යුගය කියලායි අපි හඳුනාගෙන තියෙන්නේ එහෙමනම් පොඩි හාමුදුරනේ දරුවනේ නිර්මාණකරුවන් අතර ගත්තාම අපි පසුගිය දිනවල සාකච්ඡා කරපු කවියෙක් තමයි ජී.බී. සේනානායක කියලා කියන්නේ. ඒ වගේම ගුණදාස අමරසේකර කියන සිරි ගුණසිංහ කියන කවියගේ නිර්මාණත් අපි කතා කළා. ඊළඟට අපි ගුණදාස අමරසිංහන්ගේ කාව්‍ය නිර්මාණත් අපි කතා කළා. ඊළඟට මහගමසේකරයන්ගේ නිර්මාණත් අපි නිර්මාණයත් කතා කළා. එහෙමනම් අද අපට નિયમિત වෙලා තියෙන්නේ මේ විමල් දිසානායකයන්ගේ පද්‍ය සංග්‍රහය ගැන කතා කරන්න. බලන්න කොයිගොල්ලෝ දැන් මේ මම කියපු නිර්මාණකරුවන්ගේ පද්‍ය නිර්මාණ නිශ්ශබ්දතාවයේ මරණේ නොසැලී හිමාලයක් මෙන් අඳුරාපේ දුක නිවාවේ අම්මා ඔබය. එහෙමනම් අද අපේ මේ වෑයම සූදානම තමයි මෙන්න මේ දියේ ගිලිනු අයියාට කියන පද්‍ය නිර්මාණයේ රස විඳින්න ඉගෙන ගන්න සාකච්ඡා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉගෙනගත්තු පද්‍ය නිර්මාණත් ඊළඟට අද අපි ඉගෙන ගන්න යන පද්‍ය නිර්මාණයත් එක්ක බලනකොට පොඩි හාමුදුරුවනේ මෙන්න මේ වස්තු විෂය කියන කොටසට අන්තර්ගත වෙන්න ඕන කරනවා මේ නිර්මාණකරුවා යොදාගෙන තියෙන ඒ වස්තු විෂය පිළිබඳව කතා කරන බලන්නකෝ ප්‍රේමයේ පිළිබඳව මේ නිදහස් කවියේ ප්‍රථම යුගයේ තුල කතා කරලා තේනවා ඊළඟට පාළුව තනිකම කලකිරීම වැනි මිනිස්යාගේ පුජ්‍යලයාගේ මනෝභාවයන් පිළිබඳව කතා කරලා තේනවා ඊළඟට සමාජ විවරණයන් පිළිබඳව කතා කරලා තේනවා ඒ විතරක් නෙවෙයි සමාජ අසාධාරණයන් පිළිබඳව කතා කරලා තේනවා සංකීර්ණ සමාජ ප්‍රශ්න පිළිබඳව කතා කරලා තේනවා ඊළඟට පන්ති විෂමතාවයේ පිළිබඳව කතා කරලා තියෙනවා පන්ති විෂමතාවයත් එක්ක ඉතින් පොඩි හාමුදුරනේ දරුවනේ ওই විදිහට බලනකොට අපට වස්තු විශේෂ හඳුනා ගන්න පුළුවන් ඊළඟට භාෂාව කියන දේ පිළිබඳව කතා කරනකොට කොළඹ නිදහස් කවියේ ප්‍රථම යුගයේ තුල තියෙන සංක්ෂිප්තභාවය නව ආකෘති භාවිතා කිරීම වස්තු විශේෂයට ගැළපෙන භාෂාවක් භාවිතා කිරීම භාව ප්‍රතිභාවක් ඇති කරවන භාෂාවක් යොදා ගැනීම ඊළඟ සංකේතාර්ථවත් බවක් තියෙනවා සංකල්ප රූප භාවිතයේ පිළිබඳව කතා කරනකොට අධ්‍යක්ෂකීමට උචිත වන ලෙස
සංකල්ප රූප භාවිතා කරලා තියෙනවා. ඊළඟට පැරණි සංකල්ප නව්‍යතාවයන් උදා පැරණි සංකල්ප අලුත් විදිහට ඒවා යොදාගෙන තියෙනවා. ඊළඟට ආකෘතිය අතින් ගත්තහම නිසද සෙවත් නිදහස් ආකෘතිය. ඊළඟට සියලුම විරිත් මාත්‍රා නියමයකින් තොරව රචනා කරලා තියෙනවා. විරිතකින් තොරවද රිද්මයක් අන්තර්ගතව තිබීම. ඊළඟට අධ්‍යක්ෂීම් වලට ගැළපෙන ආකෘති භාවිතා කිරීම. මෙන්න මේ දේවල් තමයි අපට දකින්න ලැබෙන්නේ මේ නිර්මාණ වල ආකෘතිය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට. ඉතින් එහෙමනම් අද අපේ පද්ද නිර්මාණය වෙන්නේ මෙන්න මේ දී ගිලුණු අයියාට කියන පද්ද පන්තිය. ඒතර මේ පද්ද පන්තිය රචනා කරලා තියෙන්නේ විමල් දිසානායකයන්. විමල් දිසානායකයන්ගේ මේ දී ගිලුණු අයියාට කියන පද්ද පන්තියයි සාකච්ඡා කරන්නේ. පොඩි හාමුදුරුවනි දරුවනි පුංචි බෙහෙණින් වහන්ස විමල් දිසානායකයන් පිළිබඳව කතා කරනකොට එතුමා 1939 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මහනුවරදි තමයි ඉපදිලා තියෙන. එතුමාගේ උපන් ප්‍රදේශය තමයි මහනුවර කියලා කියන්නේ. ඊළඟට ඔහු කවියෙක් විතරක් නෙමෙයි, ඔහු සංනිවේදකෙක්, කවියෙක්, පරිවර්තකෙක්, විචාරකෙක්, ඒ විතරක් නෙමෙයි පරිශකයෙක් කියලා අපට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. විමල් දිසානායකයන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරනකොට මෙන්න මේ කාව්‍ය නිර්මාණ පිළිබඳව කතා කරනකොට ඔහු අකල්වැස්ස කියලා තමයි පළවෙනි කාව්‍ය නිර්මාණය රචනා කරන්නේ. මොකක්ද අකල්වැස්ස? අකල්වැස්ස කියන මේ කාව්‍ය නිර්මාණය තමයි විමල් දිසානායකයන්ගේ ප්‍රථම පළමු නිර්මාණය බවට පත් වෙන්නේ. ඊළඟට දොරු රට සිට, රැව් පිළි රැව්, ඉන්ද්‍රචාපය, කල්ප විනාශය, නර රකුසා, නාගල කන්ද, මනෝරූප සත්කය වෙනත් කාව්‍ය නිර්මාණ. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තහම අපට විමල් දිසානායකයන්ගේ නිර්මාණ පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඔහුගේ විචාර ග්‍රන්ථ අතර ගිරිකොළ සහ සඳමඩල කියලා තියෙනවා විචාර ග්‍රන්ථ. එතකොට පොඩි හාමුදුරුවනේ දරුවනි මෙන්න මේ දියේ ගිලිනු අයියාට කියන නිර්මාණය පිළිබඳව කතා කරනකොට අපි බලමු මේ නිර්මාණය මොකක් අරමුණු කරගෙන මොකක් පාදක කොටගෙනද රචනා වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ නිර්මාණය දිහා බලන්නකෝ. එතකොට මේ නිර්මාණය තුළ තියෙනවා ඒක අපට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක්. බලන්න මේ නිර්මාණය ඔබ කැටුව මෙහි පැමිණි වාරමා අපමණය පීනන්ට මට ඉගැන්නුවේ අයියේ ඔබය. දියනාන මංකඩෙන් වතුර යට ගිලෙන ඔබ කොතැනකින් මතුවේද කියා බලමින් සිටින මවිත කොට මා දැස ඔබේ හිස මතුව එයි. මද වේලාවකට පසු මා නොසිතු පෙදෙසකින් මා පුදුම වෙනු බලා ඔබ සිනාසෙයි එවිට. පැය ගණන් ගතව ඇති නමුත් තව අයියේ අද ඔබේ හිස මතු වූ තැන තවම නොපෙනිනේ මාහට. අම්මා හා තාත්තා බාල මල්ලී කැටුව ගමෙන් හරි අඩක් පමණ වූ සෙනග සමග මෙහි රැස්වනෙත් කිමිදුවති සාන්ත වූ වැවුදිෙහි ඔබේ විකුම් බලන්නට මෙවන් පිරිසක් කලින් වැයකන්ද වෙතට ආ දිනක් මට මතක නැත. අයියේ එබැවින් යුහුව මවිත කොට අපසැවම දියෙන් නිස නගා සුපුරුදු විකුම්පානු මැන. බලන්න මේ නිර්මාණය දිහා බලාගෙන යනකොට මේ මල්ලි කෙනෙක් අයියට කරන ආමන්ත්‍රණයක්. සාමාන්‍යයෙන් අපට මේ නිර්මාණය කියවගෙන යනකොට ඒක අපට පැහැදිලි වෙනවා නේද? අපට ඒක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මොකක්ද මේක සිද්දදාමය කියලා බලනකොට පොඩි හාමුදුරුවනේ දරුවනේ අපට පැහැදිලි වෙන කාරණාව තමයි
අයෙක් සහ මල් කෙනෙක් වැවට නාන්න යනවා. මේක ඒගොල්ලොන්ගේ සම්පූර්ණ දෛනිකව සිදු කරන කාර්යය නේද? නාන්න මේගොල්ලෝ ගඟට නැත්තම් මේකේ කියන විදිහට නම් කොහෙටද යන්න? වැවට යනවා. වැවට ගිහාම මේ අයියා මල්ලිව පුදුම කරන්න කරන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි මේ අයියා දියේ ගිලෙනවා. දියේ යට ගිලෙනවා, කිමිදෙනවා. එතකොට ගොඩාක් වෙලා එහෙම ඉඳලා වෙනත් තැනකින් තමයි මේ අයියා මතු වෙලා ඉන්නේ. සමහර වෙලාවට පොඩි හාමුදුරුවෝ අපේ දරුවෝ ගෙදරදී වැවට ගඟට ඇලට නාන්න ගියාම එහෙම කරනවා ඇති නේද? ඔයාලා කරලත් ඇතිනේ. පොඩි හාමුදුරුවෝ එහෙම ගෙදර ඉන්නකොට එහෙමත් එහෙම කරලා ඇති. සමහර අය ඒක වතුර යටට යනවා ගිහලා තව කෙනෙකුට ගණන් කරන්න කියන. ඔන්න ගණන් කරන්න කියලා ගණන් එයා ගොඩාක් වෙලා වතුර යට ඉඳලා වතුරට එබෙන තැනින් නෙවෙයි කිමිදෙන තැනින් තව තැනකින් ඔන්න ගොඩට එනවා. එතකොට තව කෙනෙකුට යන්න කියනවා. එහෙම ඔය අපේ ගම්වල එක ක්‍රීඩාවක් තමයි මේ නානකොට ජල ස්නානය කරනකොට කරන එක ක්‍රීඩාවක් තමයි වතුර යට කිමිදෙන එක. වැඩිම වෙලාවක් ඉන්න පුළුවන් කාටද කියලා ගණන් කරලා බලනවා. ඉතින් මේ මල්ලිට බැරුණ මේ අයියා එහෙම කරන කෙනෙක් නේද? ඔව්. ඔහු කියන ඔබ කැටුව මෙහි පැමිණි වාරමා අපමණය ඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා පීනන්න මට ඉගැන්නුවේ අයියෝ. මටත් පීනන්න ඉගැන්නුවේ අයියා ඔයා නේද? අයියා තමයි මට පීනන්න ඉගැන්නුවේ. දියනාන මංකඩෙන් වතුර යට ගිලෙන ඔබ කොතනකින් මතුවේද කියා බලමින් සිටින අයියා මොකද කරන්නේ? දියනාන මංකඩට ඇවිල්ලා වතුර යට ගිලෙනවා. ගිලුණාට පස්සේ කොතනකින් මතුවේද කියලා මේ මල්ලි බලාගෙන ඉන්නවා. මවිත කොට මාදෑස ඔබේ හිස මතුවේයි. යා පුදුමයටපත් වෙනව නේද? මවිත කොට මගේ ඇස් දෙකත් එක්ක මවිත කරලා මද වේලාවකට පසු මා නොසිතු පෙදසකින්. ඕ මේ මල්ලි බලාපොරොත්තු වෙන්නේ නැති පැත්තකින් මොකද කරන්නේ මේ අයියා? මතු වෙනවා. ඊට පස්සේ එතකොට ඒක මහා පුදුමයක් නේද? කියනවනේ බලන්නකො නේද? මොකද්ද කියන්නේ? මේ බලන්නකො. මෙතන කියන්නේ මවිත කොට මා දෑස නේද? මවිත කරලා මගේ දෑස ඔයා ඔබ අයියා ඔයා මතු වෙනවා. මා පුදුම වනු බලා සිනාසෙයි එවිට. ඊට පස්සේ මොකද කරන්නේ? මල්ලි මේ විදිහට පුදුම වෙනකොට අයියා කරන්නේ මොකක්ද? අයියා හිනහා වෙනවා නේද? අයියා හිනහා වෙනවා. ඉතින් බලන්න මේ ඊළඟට ඔන්න එහෙම මේක දැන් පටන් ගන්නකොටම කියනවා මොකක්ද? මේ ස්ථානයට මේ විදිහට නාන්න ආපු වාර අපමණයි නේද? ඔන්න එහෙම ආපු එක දවසක අයියා සුපුරුදු විදිහට මේ වැවේ යටට යනවා, කිමි දෙනවා. මොකද වෙන්නේ? එක දවසක් මෙන්න මේ නරක දවසක් හැටියට අපට කියන්න පුළුවන් දවසක් එනවා නේද? බලන්නකො ඒ දවසේ සුපුරුදු විදිහට මේ දෙන්න නාන්න යනවා. ගිහිල්ලා අයියා මල්ලේ ඉදිරියේ කරන වීර ක්‍රියාව තමයි ජලයේ යට කිමි දෙන එක. ඔන්න එදත් අයියා ජබොංගාල වතුරට පැනලා ඔන්න කිමිද වතුර යට සැඟ වෙනවා. බලන්නකො දැන් වෙනදනම් ටික වෙලාවක් යනකොට අයියා මොකද කරන්නේ? මල්ලිගේ ඇස් දෙකත් පුදුම කරමින් මල්ලිව පුදුම කරමින් තව තැනක මතු වෙලා එනවා. හැබැයි මොකක්ද වෙන්නේ මේ දවස්වල? මොකද පැය ගණන් ගත ඇති නමුත් තවම අයියේ අද ඔබේ හිස මතු වූ තැන තවම නොපෙනෙන මාහට. ඔන්න දැන් කලින් කිව්වා අයියාගේ හිසත් හිස මතු වෙනකොට මතු වෙන තැන දිහා බලලා මල්ලි පුදුම වෙනවා කියලා. මෙන්න මේ දවසේ මොකද වෙලා තියෙන්නේ? දැන් අයියත් එක්ක නාන්න ඇවිල්ලා අයියා ඒ විදිහට වතුර යටට ගිහිල්ලා කිමි දෙන්න ගිහිල්ලා ගොඩක් වෙලා ගිහිල්ලා තියෙනවා. පැය ගණනක් ගත වෙලා ගිහින් තියෙනවා නේද? මල්ලි කියනවා නමුත් අයියේ අද ඔබේ හිස මතු වූ තැන තවම නොපේන්නේ. මට අයියාගේ ඔළුව හිස මතු වෙලා එන තැන මට තාම පේන්නේ නෑනේ. ඔන්න පේන්නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න සිදුවීමක් වෙනවා. මොකක්ද? දැන් පැය ගණනක් ගත වෙලා ඒ නිසා වෙනද අයියාගේ ක්‍රියා බලන්න මේ විදිහට දේවල් බලන්න අම්මා තාත්තා එන්නේ නැහැ. දැන් බලන්නකෝ මේ කියනවනේ අම්මා හා තාත්තා බාල මල්ලි කැටුව. ඔන්න ගෙදර ඉන්නවා චූටි මල්ලි කෙනෙකුත්.
දැන් අම්මයි තාත්තයි බාලමල්ලි ඒ විතරක් නෙවෙයි බලන්නකො ගමෙන් හරි අඩක් පමණ ඕ සෙනඟ සමග මෙහි ගමේ මිනිස්සුන් ගෙනොත් භාගයක් විතර පිරීලා කොහෙද වැවුරේ නේද වැවුරේ බලාගෙන ඉන්නවා රැස්ව net කිමිදුවති සාන්ත වූ වැවුදීෙහි දැන් මොකද වෙන්නේ හැම දිනම බලාගෙන ඉන්නේ කොහෙද කොහෙද බලාගෙන ඉන්නේ වැවදීහා නේද වැවේ වතුර පාර දිහා බලාගෙන ඉන්නවා මෙයා කෝ කියලා නේද ඔබේ විකුම් බලන්නට මෙවන් පිරිසක් කලින් දැන් මල්ලි හිතන්නේ මොකක්ද බලන්නකෝ මල්ලි හිතන්නේ දැන් මේ අද නම් අයියා ලොකු වීර ක්‍රියාවක් කරන්නේ දැන් අයියා වතුර යන්නට කියලා පැය ගාණක් වෙනවා මේක මහා ආශ්චර්යයක් පුදුමයක් ඒ නිසා අම්මත් වෙනවා තාත්තත් වෙනවා gedara inna punchi mallit wenawa e vitarak neme gamen baagayak pirisak den enawa evilla gamen baagayak pirisak evilla balagena innawa eten oh kiyenawa obe vikum balannata mevan pirisak kalin wækanda vetata dinak mata mataka netha mata nan mataka ne ayi wækandata mechchara senakak aapu dawasak ehinda oh kiyana mokakda අයි එබැවින් යුව මවිත කොට අපසවම අනේ අයි දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අද මම විතරක් නෙවෙයි අද මගේ ඇස් විතරක් නෙමෙයි පුදුම වෙන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බාල මල්ලිත් ඇවිල්ලා ඉන්නවා ඒ විතරක් නෙමෙයි ගමේ භාගයක් විතර වැයකන්ද වෙතට ඇවිල්ලා ඉන්නේ වැයකන්දට ඇවිල්ලා ඉන්නේ ඒ නිසා කියනවා අනේ අයි ඉක්මනින් මේ ඉන්න කොම් පුදුම කරගෙන දියෙන් නිසනගා සුපුරුදු විකුම් පානු මැන නේද මොකද කියන්නේ දියෙන් උඩට ඇවිල්ලා සුපුරුදු විස්කම් දස්කම් පාන්න කියලා කියනවා නේද බලන්නකෝ හරිම කනගාටුදායක සෙදවීමක් නේද වෙන්නේ පොඩි හාමුදුරනේ දරුවනේ දැන් ඇත්තටම මොකද මේ වෙලා තියෙන්නේ අයියා දියට කිමි දෙන්න ගිහිල්ලා මිය ගිහිල්ලා නේද හැබැයි මේ මරණය ගැන සංවේදීව මේක කියවන පාඨකයාට හදවත කම්පණය කරන ආකාරයට මේ නිර්මාණයේ තියෙන මරණය ගැන කොතනකවත් ලියවිලා නැහැ. හැබැයි පොඩි හාමුදුරනේ දරුවනි මේ නිර්මාණය තුළ තියෙන මාතෘකාව දිහා බලන්නකෝ. මේ මාතෘකාව දිහා බලන්න. දියේ ගිලුණු අයියාට. එතකොට දියේ ගිලුණු දියේ ගිලිලා ඉන්න අයියාට එතකොට මේතන කොතනකවත් කියලා නැහැ මරණය කියලා නේද? හැබැයි අපි කියනවනේ දියේ කියලා මැරලා තියෙන්නේ කියලා. හැබැයි මරුණා මිය ගියා ඒ මොකුත් වචන නැහැ. හැබැයි මේ අයියට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. එහෙමනම් අපිට හැම දිනාටම උරුම ධර්මතාවයක් නේ මරණය කියලා කියන්නේ නේ. උපදින හැම කෙනාම මරණයටපත් වෙනවනේ. දැන් අපේ මේ පාඩමට යොමු වෙලා ඉන්න පොඩි හාමුදුරුවරු එහෙම නිතරම අවමංගල්‍ය කටයුතු වලට සම්බන්ධ වෙනවනේ. ඉතින් අවමංගල්‍ය කටයුතු සම්බන්ධ වෙනකොට ජීවිතයක තිර නිස්සාර භව, අනියත භව, මරණය කියන ධර්මතාවයේ කාටත් පොදුයි කියලා බෝහන්සේලා අහලා තේනම. සමහර වෙලාවට ධර්ම දේශනා කරනකොට අපේ පොඩි හාමුදුරුවරු එහෙම දේශනා කරනවත් ඇති. ඒ වගේම ගිහි දරුවොත් මරණය කියන අත්දැකීම අපිට තමන් ඒ අත්දැකීමට මුහුණ නොදුන්නට තමන්ගේ ඥාතියෙක් හිතවතෙක් ගෙදර කෙනෙක් එහෙම අපි මේ මැරුණා මැරෙනවා කියන එකත් එක්ක අපට ඒක දැනෙනවා නේද ඉතින් අන්න ඒ විදිහේ අත්දැකීමක් පාදක කොටගෙන රචනා කරපු නිර්මාණයක් හැටියට තමයි අපිට මේ දියගුණ අයියාට කියන පද්‍ය නිර්මාණයේ පිළිබඳව කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ මරණය අපකරා එන්නේ අපූර්ව ආකාරයකින් එක 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 විදිහට නේද දැන් බලාපොරොත්තු නොවන අවස්ථාවල මිනිස්සු කොච්චර මරණයටපත් වෙනවද නේද හදිස්සි අනතුරු වලට ලක් වෙලා මිනිස්සු මේ යනවා ඊළඟට තව සමහර අය විනෝදයේ පිණිස ක්‍රීඩා පිණිස ඔය කියපු විදිහටම නාන්න ගිහිල්ලා නැත්තම් මුහුදේ නාන්න ගිහින් රැල්ලට ගහගෙන ගිහිල්ලා මුහුද රැල්ලත් එක්ක මුහුදු රකුසට දිය රකුසට එහෙමත් බෙලි වෙනවා ඊළඟට ඔය අනුරාධපුරයේ ආදී ස්ථානවලට ගිහාම මොනවටද
විනෝදේ පිණිස වන්දනා පිණිස මිනිස්සු ගමන් බිමන් ගියාම සමහර වැව් වල නාන්න ගියාම මිය යනවා වැව් වල ඊළඟට ගංගා වල මේ ආදී වශයෙන් විවිධ විදිහේ තැන් වලට ගියාම මොකද වෙන්නේ ඒ ජලයේ ගැඹුර නොදැන ජලයට බැස්සහමත් මරණයට පත් වෙනවා එනිසා අපි හිතන අයුරින්ම නෙවෙයි මරණය අප කරා එන්නේ එක විවිධ විදිහට පැමිණෙනවා එය කවදා කොතැනක කුමන අයුරින් සිදුවේදයි කියන කිව නොහැක ඒක කාටවත් කියන්න බෑ කවදාද කොහොමද මොන ආකාරයෙන්ද වෙන්නේ කියලා දැන් මම උදාහරණයට ගත්තොත් මට කියන්න බෑ මම මැරෙන්නේ හවල් දවසේ එතකොට මම මැරෙන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක මෙන්න මේ දේ වෙලා මම මැරෙන්නේ එහෙම කියන්න බෑ එනිසා මරණය කියන එක ඉන්නේ ඒක කවදා කොතැනක කුමන ආකාරයෙන් වෙයිද කියලා අපිට කියන්න බෑ සමහර විට අපි බලාපොරොත්තු නොවතැනකින් මරණය ඉස්මතු වීමට ඉඩ ඇත නේද අපි බලාපොරොත්තු නොවන තැනකින් අපි මරණයටපත් වෙන්න පුළුවන් කියලායි කියන්නේ අපේ ජීවිතයේ රසවත් කිරීමට හේතු වන දේම සමහර විට ජීවිතයේ විනාශ කරලීමටද හේතු වන්නක් විය හැකිය. එතකොට ජීවිතයේ දිහා බලනකොට පොඩි හාමුදුරනේ සමහර වෙලාවට අපි රසවත් කිරීමට හේතු වන අපි කැමති දේම. දැන් හිතන්නකෝ ඔරතියෙන් රියදුරෙක් වෙන කෙනෙක් සමහර වෙලාවට ඔහුගේ ජීවිතය අවසන් වෙනවා රිය අනතුරකින්ම එන්න පුළුවන්. එහෙම අපේ සමාජය අපිට අත්දැකීම් තියෙනවා. ඊළඟට අපේ පන්සල් මුල් කරගෙන එන අත්දැකීමක් තියෙනවා පන්සලක දේවාලයක පෙරහැර සිද්ධ කරනකොට කරඬුව වඩම්මන්නේ හස්ති රාජයාගේ පිටනේ. එතකොට පොඩි හාමුදුරුවනේ දරුවනේ අපේ රටේ ඉන්නවා හීල අලියත්තු පන්සල්වල ඉන්නවා ඒ වගේම සමහර ගෙවල් වලත් ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඒ අලි ඇත්තු බලා ගන්න කෙනා එයාට කියනවා ඇද්ගොව්වා කියලා නේද? ඇද්ගොව්වා කියලා. මෙන්න මේ අලි ඇත්තු බලා ගන්න කෙනා සමහර වෙලාවට පොඩි හාමුදුරුවනි දරුවනේ බොහෝ තැන්වලදී අපිට අහන්න ලැබෙන දෙයක් තමයි මරණයට පත් වෙලා තියෙන්නේ එයා බලාගත්තු අලියා විසින් පහර දෙලා. ඒකට කියනවා අලියා ගහලා කියලා නේ අතා ගහලා කියලා කියනවා. සමහර වෙලාවට සමහර එහෙම අලි ඇත්තු බලාගත්තු අය ඉන්නවා ඇත්ගොව්ව ඉන්නවා ඒ ඇත්පැටිය අලිපැටිය පුංචි කාලේ ඉඳලම තමයි බලාගන්න. එතකොට මේ අත් එක්ක සෙල්ලම් කරලා එහෙම කරලා බලාගත්තු ඒ ඇතාමේ අලියම ඒ කෙනාට පහර දීලා පාගල මරලා දානවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ අපි වැඩිපුරම ඉන්න යොමු වෙන ඒ දේ නිසාම අපට මරණයටපත් වෙන්නත් සිද්ධ වෙනවා. ඒකයි මේ කිව්වේ අපේ ජීවිතේ රසවත් කිරීමට හේතු වන දේම සමහර විට ජීවිතේ විනාශ කරලීමටද හේතු වෙන්න පුළුවන් කියලා. දැන් අපි අවධානය යොමු කළොත් එහෙම දිහේ ගිරණු අයියාට කවි පෙළ එබඳු හදිස්සි මරණයක් පිළිබඳව ශෝකාකූල අත්දැකීමක් කවියට නැගීමක්. ඔන්න ඔයගොල්ලොන්ගෙන් ඇහුවොත් පොඩි හාමුදුරුවනි දරුවනි කවුරු හරි මේ දිහේ ගිරණු අයියාට කවි පෙළ පිළිබඳව විමසුවොත් එහෙම කියන්න තියෙන්නේ මොකක්ද? ඈ හදිස්සි මරණයක් පිළිබඳව ශෝකාකූල අත්දැකීමක් කවියට නැගීමක් නේද? කියන්නේ බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයිනේ. අයියේ මල්ලී ගියේ වැවට ගියේ නාන්න නේද? හැබැයි දියේ ගිලලා අයියා මිය යනවා මැරෙනවා. ඉතින් ඒක සතුටක්ද නැහැ ඒක ශෝකාකූල අත්දැකීමක්. එහෙමනම් අපිට මේ දියේ ගිලුණු අයියාට කියන කවි පෙළ තියෙන්නේ හදිස්සි මරණයක් පිළිබඳව පාඨකයාගේ හදවත කම්පණයට පත් කරන ශෝකාකූල අත්දැකීමක් පිළිබඳව කරන විස්තරයකුයි ඇතුළත් වෙලා තියෙන්නේ. බලන්නකෝ
කවියා කවිපල නිර්මාණය කරන්නේ කුඩා දරුවෙකුගේ සිතේ නැගෙන සිතවිලි මාත්‍රයක විලාසෙනි. දැන් අපි කතා කරානේ මේ දියගිලුණු අයියාට කියන පද්‍ය නිර්මාණය කවියා මේ කවිපල නිර්මාණය කරන්නේ පුංචි දරුවෙක්ගේ නේද? සිතේ නැගෙන සිතවිලි. මල්ලිනි කියන්නේ නේද? අයියාට කියන්නේ සිතවිලි විස්තර කිරීමක් නේද? එතකොට මේ අයියා පිළිබඳව තියෙන පේනීම පිළිබඳව තම අයියා කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන කුඩා මල්ලි අදත් අයියා වැව්ජලා සැඟවී දීර්ඝ වේලාවක් ක්‍රීඩා කරන බව හිතනවා සිතයි. බලන්නකෝ පේනීම පිළිබඳව ශූරේ. ඒ වගේම ඔහුට හොඳට පීනන්න පුළුවන් කියලා මේ මල්ලිට දැඩි විශ්වාසයක් තියෙනවා. එතකොට මල්ලි කියනවා මේක ආරම්භයේදීම වැවට එක්කන් ගිහිලා තමන්ටත් පීනන්නේ මේ අයියා ඉගැන්නුවා කියලා නේද? ඒ නිසා අයියා වැව් ජලාශයේ ඇතුලේ හැංගිලා ඉඳලා නේද දීර්ඝ වේලාවක් ඔහු මේ හැංගිලා ක්‍රීඩා කරනව නැත්ත හැංගිලා ඉන්නවා කියලායි මේ මල්ලි හිතන්නේ. අයියා දිහේ ගිලී මියගොස් ඇති බවක් ඔහු නොදනි. එහෙමනම් මේ මල්ලි මොකද අයියා දිහේ ගිලී මිය ගිහිල් නැති බවක් දන්නේ නැහැ. දිහේ ගිලුණු අයියාටත් වැඩි අනුකම්පාවක් මරණය පිළිබඳව හසරක් නොදත් කුඩා මල්ලි කෙරෙහි පාඨකයා තුළ ඇතිවේ නේද? දැන් මල්ලි කරන ඉල්ලීම මල්ලි හිතන විදිය එයා ක්‍රියා කරන විදිය මෙන්න මේ දේවල් දිහා බලනකොට නේද? මේ දේවල් දිහා බලනකොට අපට පැහැදිලි වෙනවා මේ මල්ලි මරණය පිළිබඳව දන්නේ නැහැ. අයියා මිය ගියා කියලා දන්නේ නැහැ. ඔහු හිතාගෙන ඉන්නේ අයියා තව මොහොතකින් මතුවේ, තව ටික වෙලාවකින් එයි, ගොඩට එයි. මෙන්න මෙහෙම බලාපොරොත්තුවකින් තමයි පසු වෙන්නේ නේද? එනිසා මේ අයියාගේ දියේ ගිලි මිය යාම ගැන කිසිම දෙයක් දන්නේ නැති මල්ලි පිළිබඳව අනුකම්පාවක් ඇති වෙනවා මේක කියවන කෙනාට නේද? දැන් බලන්න ඔබ කැටුව මෙහි පැමිණි වාරමා අපමණය පීනන්ට මට ඉගැන්වේ අයියේ ඔබය. මෙතෙන්න අයියත් එක්ක ආපු වාර ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. එතෙන් ආපු වාර අපමණයි අප්‍රමාණයි. මේ ඒ වගේම තමයි පීනන්ට මට ඉගැන්වේ අයියේ ඔබය. නේද? තම අයියා පිළිබඳවත් පේනීමට ඔහු තුළ තිබූ හැකියාව පිළිබඳවත් මලිට තියෙන්නේ තද බල විශ්වාසයක් නේද? ඒ නිසානේ කියන්නේ මෙතන ගොඩාක් වාරවල ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මටත් අයියා පීනන්න උගන්ලා තියෙනවා කියලා හැම කියනවා. මවිත කොට මාදෑස ඔබේ හිස මතුව එයි. අයියයි මල්ලි සමග දේනෑමට ගියාම ජලයේ විවිධ හපංකම් කරමින් අයියා මල්ලිව පුදුමයට පත් කරනවා නේද? අයියා මල්ලිව පුදුමයට පත් කරනවා. එනිසානි කියන්නේ මවිත කොට මාදෑස ඔබේ හිස මතුව එයි. එයා මවිතයට පත් කරලා පුදුමයට පත් කරලා කටයුතු කරනවා කියන එක තමයි මේ කියන්නේ නේද? බලන්නකො මවිත කොට මාදෑස ඔබේ සිත මතුව එයි කියලා කියන්නේ ඒ කාරණා. අයියාගේ වීර ක්‍රියා දකින මල්ලි විස්මයට පත් වෙනවා නේද? පුදුමයට පත් වෙනවා. පිහිනීම පිළිබඳව තමාගේ ගුරුවරයා වූ ඒ අයියායි. තමන්ගේ ගුරුවරයා තුනේ අයියා. ඒ නිසා ඔහුට අයියා ගැන තදබල විශ්වාසයක් ඇත. ඒත් අද නම් මල්ලිට අයියාගේ හපන්කම් ගැන ඇත්තේ සැකමසු විමතියකි. ඇයි මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? ජලයේ මෙච්චර වෙලා ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා මල්ලිට තියෙන අද නම් විමතයක් නේද? සැකයක්. එදෙන් ඒ නිසා ඔහු කියන මොකද? පැය ගණන් ගතව ඇතේ නමුත් තවම අයියේ අද ඔබේ හිස මත වූ තැන තවම නොපෙනෙන වාහට අද වැවේ පීනීමට ආ අයියා දියට සැඟවුණ නමුත් මේ වෙන තුරුමුරට ආවේ නැහැ. දැන්
ගොඩාක් වෙලා ගිහිල්ලා තියෙන්නේ, කාලේ ගත වෙලා තියෙන්නේ. තාම අයියා උඩට ආවේ නැහැ. වෙනදා අයියා මෙතරම් වෙලාවක් දෙයට ගත නොකරන බව මල්ලී දනි. වෙනදා අයියා මෙච්චර වෙලාවක් දෙයට ඉන්නේ නැහැ. ඒක මල්ලි හොඳට දන්නවා. අයියා දිය මතු පිටට නොයේම ඔහුට වටහා ගත නොහැක. ඒ කියන්නේ ජලයෙන් ජලයේ උඩට එන එක නේද? වතුර යට සැඟවිලා ඉඳලා උඩට මතු පිටට එන්න පරක්කු වෙන එක ගැන මල්ලිට හිතා ගන්නත් බෑ. ඉතින් බලන්නකෝ මේ දේවල් කුඩා දරුවා පිළිබඳව පාඨකයාට අනුකම්පාවක් හිතෙනවනේ. දැන් මේ ටික බලන්නකෝ නේද? හරි දුක හිතෙනවා කියනවා. පැය ගණන් ගෙහෙල්ලත් අනේ අයියා තවම උඩට ආවේ නෑ. අයියා කවදාවත් මෙච්චර වෙලාවක් නම් දියට හිටියේ නෑ. අයියා මොකද මෙහෙම වෙන්න හේතුව? අයියා මාව පුදුමයට පත් කරන්නද මෙච්චර වෙලා ඉන්නේ? ඒ විදිහට මල්ලි හිතනවා, කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනා කිරීම හිතීම අපිට මේ මල්ලි පිළිබඳව ඇති වෙන්නේ අනුකම්පාවක් නේද? අනුකම්පාවක්. එයා දන්නේ නැහැ ඇයි අම්මා මෙතෙන්ට ආවේ, ඇයි තාත්තා මෙතෙන් ආවේ. එතකොට අම්මා තාත්තා දෙන්නම එනකොට ගෙදර තියලා එන්න බෙන්ද පුංචි මල්ලිවත් එක් කරගෙන එනවා. දැන් වැවකන්ද දිහා බලනකොට ගමේ භාගයක් විතර සෙනග එනවා. ඉතින් මේ දේවල් ඔහුට පුදුමයක් එකතකට. අම්මා තාත්තා බාල මල්ලේ කැටුව ගමින් හරි අඩක් පමණෝ සෙනග සමගමෙහි රැස්ව නෙත් කෙමදවති සාන්තූ වැවදී නේද? අද අයියාගේ වික්‍රම බැලීමට අයියාගේ හපංකම් බලන්න අම්මා තාත්තා පමණක් නෙවෙයි ගමේ සෙනගත් ඇවිල්ලා කියලායි මල්ලි හිතන්නේ නේද? මල්ලි හිතනවා අදනම් මේ අයියා ජලයේ කිමිදෙන වෙදිය කටයුතු කරන විදිය බලන්න අදනම් ඇවිල්ලා ඉන්නවා කවුද? ගමෙන් සෙනගත් භාගයක් ඇවිල්ලා ඉන්නම. ඉතින් මෙතරම් සෙනගක් අයියාගේ වික්‍රම බැලීමට කලින් නොපැමිණි බව කියන දරුවා දෙයට සිරින අයියාට ඉල්ලීමක් කරන ආයාචනයක් කරනවා නේද? කවමදාවත් මෙච්චර සෙනගක් මේ අයියාගේ වික්‍රමයන් බලන්න විකුම් බලන්න ඇවිල්ලා නැහැ. අද ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා. එඳ මල්ලි කියනවා අයියේ එබැවින් යහුව මවිත කොට අපසවම දියෙන් නිසනගා සුපුරුදු විකුම් පානු මැන. අනේ අයියේ දියට ගොඩක් වෙලා ඉන්නේ නැතුව මතුවෙන්න. මතුවෙලා ඇවිල්ලා මිනිස්සු පුදුමයට පත් කරන්න අද ගොඩක් සෙනග ඉන්නවා ඇවිල්ලා. එහෙනම් මේ සෙනග අයියා දියෙන් මතුවෙලා ඇවිල්ලා මේ අයව පුදුමයට පත් කරන්න කියලා ඉල්ලනවා නේද? ඉල්ලීමක් කරනවා. අයියා මියගොස් ඇති බව නොදන්නා කුඩා ළමයා ඉක්මනින් දියෙන් ගොඩට පැමිණ තම වික්‍රම පෙන්වන ලෙස අයියාගෙන් ඉල්ලීමක් කරයි. දැන් අයියා මේ විදිහට මතු වුණොත් මල්ටත් ලොකු සතුටක් නේද? අද ලොකු සෙනගක් එන්නවා ඇවිල්ලා. එනිසා මේ ගොඩට එන්න වෙන කවුරුත් නෙවෙයි මගේ අයියා. එනිසා මල්ලිටත් ඒකෙන් ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් තියෙනවා නේද? ගමේ සෙනග ඉස්සරහා. ඒ නිසා දරුවාගේ එම බොළඳ සිතුවිලි මගින් සහෘදයා තුළ මරණය පිළිබඳ සියුම් කම්පනයක් ඇති කරලීමට කවියා සමත් වේ. එතකොට දරුවා මේ කරන ප්‍රකාශත් එක්ක කියවන පාඨකයා දන්නවා මේ අයියා මිය ගිහිල්ලා කියලා. එනිසා තමන්ගේ හදවත තුළ කම්පනයක් ඇති වෙනවා. මොකක් පිළිබඳවද? එක පැත්තකින් මරණය පිළිබඳව මේ ශෝචනීය ඉරණමකට මුහුණ දුන්නු අයියා පිළිබඳව, ඒ වගේම මරණය පිළිබඳව හසරක් නොදැන, හය හතරක් නොදන්න මේ පුංචි මල්ලි කරන ඉල්ලීම පිළිබඳව. එතකොට අනුකම්පා සහගත සිතුවිලි ඇති කරන්ට සමත් වෙනවා කවියා. ඒ විතරක් නෙවෙයි පාඨකයාගේ හදවත කම්පණයට පත් කරන්නත් රචකයා සමත් වෙනවා නේද? කරුණාරසයේ ඉස්මතු කොට දැක්වෙන මේ කවිපෙළේ කවියා යොදාගත්
අපි කතා කරගෙන ගියොත් එහෙම අයියාගෙන් ඉල්ලීමක් කරනවා නේ දැන් මේ මෙතන තියෙනවා පොඩි හාමුදුරුවෝ එක්ක තැනක මේ මේ වැව පිළිබඳවත් නේද දැන් ඔහු කියන බලන්නකෝ රැස්ව net කිමුදුවති සාන්ත වූ එතකොට වැව බිලිගත්තට වැව හරීම සාන්තයි කියනවා නේද මේ බලන්න මේ ප්‍රකාශය එතකොට දැන් වෙනදට වැවේ කිමිදෙන්නේ අයියා හැබැයි අද මේ මේ ආපු සෙනගත් කිමිදවති මොනවද net එතකොට අද මේ ස්ථානයට රැස් වෙලා ඉන්න මිනිස්සුත් කිමිදෙනවා හැබැයි මිනිස්සු නෙවෙයි කිමිදෙන්නේ බලන්නකෝ මෙහි රැස්ව net කිමිදවති ඒ කියන්නේ ආපු මිනිස්සු මොකද කරන්නේ මේ මොකද කරන්නේ මේ වැව ළඟට වැය කන්දට එකතු වුණු මිනිස්සු ඇවිල්ලා ඔහේ බලාගෙන ඉන්නවද කතා කර කර ඉන්නවද නෑ හචකයා කියනවා මොනවද net කිමිදවති ඇස් හොඳට බලනවා කොහෙද බලන්නේ වතුර දිහා ජලයේ දිහා නේද එතකොට මේගොල්ලෝ ජලයේ දිහා බලාගෙන ඉන්නවා බලන්න එතන කියන වචනේ කිමිදවති සාන්ත වූ වැවුදියේ එතකොට අර මෙතන ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි චංචලයි හෘද ස්පන්දනය වැඩි ආපු මිනිස්සු දන්නවා මේ දරුව දැන් මිනාන්න කිමිදෙන්න වැවට බහපු දරුව මිය ගිහිල්ලා ජලයේ සැකවිලා ගිහිල්ලා ඒ නිසා ඒගොල්ලෝ හිත චංචලයි හෘද ස්පන්දනය වැඩි ගැහෙනවා අනේ දරුවේ කියලා හෘද ස්පන්දනය දැඩි වෙලා තියෙනවා හැබැයි ඒ විදිහට මිනිස්සුන්ගේ හිත කලබල වෙලා තිබුණට වැවුදිය ඒ විදිහමයි වැවුදිය ඒ විදිහමයි සාන්ත වූ වැවුදිය කියලා එද මෙන් බලන්නකෝ වැවුදිය ඒ විදිහටම තියෙනවා වැවට කලබලයක් නැහැ වැව කැළඹෙන්නේ නැහැ වැව කැළඹෙන්නේ නැහැ එනිසා වැවුදිය ඒ විදිහටම තියෙනවා වැව කිසිම විදිහකින් ඒ තුල කලබරකාරී පරිසරයක් ඇති වෙන්නේ නැහැ ජලය ධාරාවන් ඡණ්ඩ වෙන්නේ නැහැ ඒ නිසා සාන්තව තියෙනවා බලන්නකෝ ඒ යොදා ගන්න යෙදුම එතෙන් මේ නිර්මාණය ගත්තහම කරුණා රසය මතු කොට දැක්වෙන මේ කවිපෙළේ කවියා යොදාගත් ඇතම් වචන සමහර විචාරකෝ කියනවා ළමා චරිතයකට එතරම් යෝග්‍ය වූ බවක් නොපෙනේ කියලා මොකක්ද දැන් ඇයි ළමා චරිතයකට කියන්නේ දැන් මේකේ අපට මේ සදවේම ගැන කතා කරන්නේ මේ දියේගිලුණු අයියාගේ මල්ලිනේ නිසා මල්ලික සිතවලෙත් එක් ගත්තහම ඇතම් වචන දැන් සාන්තු වැවුදිය හැබැයි සාන්තු වැවුදියයි කියලා අර මිනිස්සුන්ගේ තියෙන චංචල භාවයත් වැවේ තියෙන නිශ්චල භාවයත් ගැන කියලා තියෙනවා. එතකොට මේ පුංචි දරුවෙකුට එහෙම හිතන්න පුළුවන් දෙක. නමුත් අපට එක 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 දෘෂ්ටි කෝණයකින් විදිහකින් බලන්න පුළුවන්. ගමෙන් හරියඩක් යුහුව මවිත කොට ආදී එදුම් ළමා වහරට සමීපවක් නොවේ කියලා සමහර විචාරකයෝ කියනවා. ඒ කියන්නේ ළමා වහර කියලා කියන්නේ පුංචි දරුවන්ට දැන් මේවා නිකන් අර ගැඹුරු වචනනේ. සාන්තු වැවුදිය ගමෙන් හර ගමෙන් භාගයක් වගේ එක ගහ හරි අඩක් කියලා කිව්වහම වගේ වචන යුහුව යුහුසුලුව කියන දේවල් ඊළඟට මවිත කොට පුදුම කරනවා වගේ නමුත් ඉතින් අපට සමස්තයක් හිට ගත්තන් පස්සේ දියේ කියන අයියාට කියලා කියන්නේ දැන් සමහර අය කියන යම් තරමකට සාර්ථක වූ නිර්මාණයක් ලැබූ කවි පෙළක් කියලා හඳුන්වන්න පුළුවන් ඒකට අපට ඒක ඒ විචාරකයෝ යම් තරමකට කිව්වත් අපි දකින විදිහයි වැදගත් වෙන්නේ. අපි බලන විදිහයි වැදගත් වෙන්නේ. නේද? අපි කොහොමද මේ කවි පෙළ දකින්නේ? අපි කොහොමද මේ කවි පෙළ විචාරයෙන් ලක් කරන්නේ කියන කාරණාව තමයි අපිට වැදගත් වෙන්නේ. එනිසා පොඩි හාමුදුරනේ දරුවනි ඔන්න ওই කාරණාවන් ටික හිතාගෙන නැවත අපි දැන් මම මේ කිව්ව දේවල් එක
නැවත අපේ කවි පෙළ දිහාට ගියාම බලමු මේ කවි පෙළ තුල තියෙන්නේ මොකක්ද කියලා නේද දැන් නැවත ඔන්න දැන් මම මේ පෙළබඳව ඔයගොල්ලොන්ට විචාරයක් කළා දැකපු විදිය ඊට පස්සේ මේ නිර්මාණය කියන්නේ කාටද කවුද කියන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා කතා කළා දැන් නැවත මේකට අවධානය යොමු කරලා බැලුවොත් අපි බලමු මාතෘකාවේ ඉඳලා ඒ පිළිබඳව ටිකක් සාකච්ඡා කරගෙන දැන් මෙතන ආ කියන්නේ දියේ ගෙලුණු අයියාට බලන්න එතකොට මේ නිර්මාණකරුවාගේ අධ්‍යක්ීම වෙන්නේ මොකක්ද දියේ ගෙලුණු අයියා පිළිබඳව කරන ඔහු එක්ක ගිහිල්ලා අයියා දියට කිමිදෙන්න ගිහිල්ලා අයියාගේ ප්‍රමාදය අසුරු කරගෙන තමයි මේ මල්ලිගේ සිතේ ඇති වෙන සිතුවිලි ටික තමයි මේ මුද හැරලා තියෙන්නේ එතකොට විමල් දිසානායකයන් මේ මරණය කියන ධර්මතාවය පුජ්‍යලේ නාන්න ගින් දියට ගිහිල්ලා වැවට ගිහිල්ලා මිය යෑම තමයි අපට මේ විස්තර කරලා තියෙන්නේ මාතෘකාව යොදනවා දියේ ගිලුණු අයියාට එතකොට අයියත් එක්ක ගියා මල්ලි එතකොට මල්ලි කතකයා කරන මල්ලි තමයි මේ ටික අපට කියන්නේ නේද දැන් මල්ලි අයියත් එක්ක මේ වැවට නාන්න ගිය පළමු දවස මේ දවස නෙවෙයි ඒ වගේම ඊට සතියකට දෙකකට කලිනුත් නෙවෙයි ගින් තියෙන්නේ මේ අයියත් එක්ක මේ මල්ලි බොහෝ අවස්ථාවල ඒ කියන්නේ දෛනිකව කරන දෙයක් නේ අපි ස්නානය කියන එක නානවා කියන එක එතකොට මේ දෛනිකව මේ අයියත් එක්ක මල්ලි මේ වැවට නාන්න යනවා එතකොට නාන්න ගියාම මේ අයියා තමන්ගේ මල්ලිට පුරුදු කරනවා පීනන්න. එතකොට මල්ලිට පීනන්නත් උගන්වනවා අයියා. නේද? එතකොට ඒක මල්ලි කියනවා මට පීනන්න ඉගැන්නුවේ අයියේ ඔබය කියලා. එතකොට අයියා නාන්න ගිහිල්ලා අනිත් අයට වඩා ටිකක් වෙලාවක් ගන්නවා. ඇයි? තමන්ගේ සහෝදරයාට කියලා දෙනවා වැවක පීනන විදිය. ඔන්න අයියගෙන් තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ දියනාල මංකඩෙන් දැන් මෙතන වචනයක් තියෙනවා මෙන්න බලන්නකෝ. දියනාන මංකඩෙන් දැන් මේ අයියා නොදන්න තැනකින් නෙවෙයි වතුරට බහලා තියෙන්නේ. නාන්න දැන් සමහර තැන්වල තියෙනවානේ ඔයගොල්ලෝ ඒ චාරිකා එහෙම ගියාම දකින්න මැතිනේ අනුරාධපුරයේ තියෙන වැව්වල මේ මේ දියනාන ප්‍රදේශක් නොවේ නැත්තම් ජල ස්නානය කිරීමට මේ ස්ථානේ සුදුසු නොවේ එහෙම නැත් මේ නැත්තම් ගහලා තියෙන තමත් තැන් වල මෙහි ජලය ගැඹුරුය ජල මට්ටම ඒ විදිහට මේ නාන්න එපා මේ ස්ථානවල කියලා දියනාන්න තහනම් කරපු තැන් තියෙනවා හැබැයි මේ අයියා මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ වතුරට ගිලෙන්නේ එහෙම නුපුරුදු තැනකින් නෙවෙයි නේද දියනාන මංකඩෙන් වතුර යට ගිලෙන ඔබ කොතනකින් මතුවේද කියා බලමින් සිටින හැබැයි මොකක්ද කියන්නේ බලන්න දියනාන මංකඩෙන් වතුරට ගිලෙන අයියා ඊළඟ කොතනකින් මතුවේද අයියා එතනින් වතුර යටට ගිහිල්ලා බොහෝ දුරක් ජලයේ යනවා දිය යටින් යනවා නේද මං කිව්වේ ඒකනේ අර පාඩම ආරම්භ කරනකොට අපේ පොඩි හාමුදුරන්ට දරුවන්ට එහෙම මේ අත්දැකීම ඇති කියලා ගම්වලදී නාන්න ගියාම හැබැයි අයියා දියනාන මංකඩෙන් වතුර යටට ගියාට ඔහු යනවා මේ වැවේ ඈතට ඒ නිසායි මල්ලි කියන්නේ කොතනකින් මතුවේද කියා බලමින් සිටින අයියා ගියාම අයියා කොහෙන් මතුවේද කියලා හොයන්න බෑ නේද දියනාන මංකඩෙන් ගියාට කොහෙන් මතුවේද කියලා හොයන්න බෑ
එනිසා ඔහු ඊට පස්සේ මතුවෙන්නේ හිස මතුවෙන්නේ කොහොමද? කොහොමද? මවිත කොට කාවද? මාදේශ. ඔන්න බලන්න. අයියා හිසම අයියාගේ හිස මතුවෙන්නේ මල්ලිය පුදුම කරලා. නේද? මාදේශ මවිත කොට. එතකොට මල්ලිව පුදුම කරන්නම් එක්ක වැව මැද ඉන්න පුළුවන් ගොඩාක් ඈතකට ගිහිල්ලා කෑ ගහලා කියන්න පුළුවන් මල්ලි මං මෙහෙ කියලා නේද බලන්නකෝ ඒ විදිහට මද වේලාවකට පසු මා නොසිතූ ප්‍රදේශකින් ඉතින් Taman හිතන්නේවත් නැති පැත්තකින් තමයි මා අයියා මතු වෙලා එන්නේ ඉතින් මා නොසිතූ ප්‍රදේශකින් අයියා එහෙම මතු වෙනකොට මොකද වෙන්නේ මල්ලි පුදුම වෙනවා පුදුම වෙනවා මේ මල්ලි පුදුම වෙනකොට මොකද වෙන්නේ අයියා හිනා වෙනවා මල්ලි පුදුම වෙනකොට අයියා හිනා වෙනවා අයියාගේ සතුට මොකක්ද මල්ලිව පුදුම කරන එක දැන් දියනාන මංකඩෙන් වතුර යලට කිමිදෙන අයියා කොතනින් මතු වේද කියලා මල්ලි හොය බල බල ඉන්නේ හැම නේද මල්ලි විමසිල්ලෙන් බල බල ඉන්නවා සමහර වෙලාවට මල්ලි මේ පැත්ත බලාගෙන ඉන්නකොට අනිත් පැත්තෙන් මතු වෙන්න පුළුවන් අයියා සමහර වෙලාවට මල්ලිත් වතුර බහැලා ඉන්නවා නම් කොහේ හරි තැනකින් අයියා මතු වෙලා එන්න පුළුවන් නේද ඒක තමයි කියන්නේ මා පුදුම වෙලා ඉන්නවා කියලා නේද දැන් මෙන්න දුක හිතෙන තැනම නේද බලන්නකෝ වෙනදා ඉක්මනින් පය ගණන් ගිහිල්ලා තියෙනවා අයියා තාම මතුනේ නෑ ඒ නිසා අයියාගේ හිස පෙනුන්නේ නෑ කියනවා ඊට පස්සේ සිද්දෙන විශේෂ දේවල් ටිකක් තියෙනවා අම්මත් වෙනවා තාත්තත් වෙනවා ගෙදර තියන්න බැරි බාල මල්ලිවත් අරගෙන එනවා ඒ විතරක් නෙවෙයි ගමෙන් භාගයක් එනවා නේද හරි අඩක් පමණ සෙනග එනවා සෙනග එනවා නේද දැන් මල්ලි හිතන්නේ මොකක්ද මල්ලි හිතනවා අයියාගේ වික්‍රමයන් බලන්න ඔබේ විකුම් අයියාගේ දස්කම් බලන්නයි මේ එන්නේ මෙච්චර සෙනගක් ගමෙන් හරි අඩක් අම්මා තාත්තා නම් ඈ ගෙදර ගිහිල්ලා කියනවා ඇතිනේ අයියා මෙහෙමයි කරන්නේ මේ විදියයි කියලා නේද ඒ නිසා ඔබේ විකුම් බලන්න මෙවන් පිරිසක් කලින් කොහෙද වැය කන්ද වෙතට නේද ඔන්න වැව තියෙන ස්ථානේ හඳුනන වැය කන්ද කියලා ඉතින් මෙච්චර සෙනගක් නම් ආපු කාලයක් මට නම් කවදාවත් මතක නැහැ කියලා කියනවා ඒ නිසා කියනවා අයියේ බැවින් යහුව අයියේ ඉතා ඉක්මනින්ම දියෙන් ඉසනගා එන්න සුපුරුදු විදිහටම අයියා හිස මතු කරන්න කියලා ඉල්ලනවා ඉතින් පොඩි හාමුදුරුවනේ දරුවනේ ඔන්න ඔය විදිහට තමයි මේ දියේ ගිලුණු අයියා කියන පද්‍ය නිර්මාණය රචනා කරලා තියෙන්නේ නැවත මතක් කළොත් මේ කවි පෙළ හදිස්සි මරණයක් පිළිබඳව නේද හදිස්සි මරණයක් පිළිබඳව ශෝකාකූල අධ්‍යක්ීමක් තමයි මේ කවියට නගලා තියෙන්නේ ඉතින් මල්ලි අයියා මියගිය බව නොදැන මල්ලිගේ සිතේ ඇති වෙන සිතුවිලි ටිකක් තමයි මේ කවියක් හැටියට මුදා හැරලා තියෙන්නේ ඒ කියන්නේ තවත් විදිහකට කියනවා නම් කුඩා දරුවෙකුට සිතේ ඇති වෙන සිතුවිලි ටිකක් මල්ලි පිළිබඳව තමයි මේ කාව්‍ය නිර්මාණය තුල අපට දකින්න ලැබෙන්නේ ඉතින් අයියා පිළිබඳව බොහෝම විදිහට හිතපු අයියාගේ දස්කම් පිළිබඳව පුදුම වුණු මල්ලි කෙනෙක්ගේ සිතුවිලි දාමයක් තමයි මේ තුල අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒ නිසා අපට මේ නිර්මාණයේ දිහා බලනකොට පොඩි හාමුදුරුවනේ මේක රචනා කරපු රචකයා පිළිබඳව බලනකොටත් අපි දන්නවා ඔහු මේ කවි පෙළ මරණය පිළිබඳව අත්දැකීමක් මුල් කොටගෙන ඉතාමත්ම සහෘදයා තුළ ප්‍රකම්පණය ඇතිවන විදිහට තමයි මේ නිර්මාණය රචනා කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපට පුළුවන්කමක් තියෙනවා මේ නූතන පද්‍ය කාව්‍ය සංහිතාවට ඇතුළත් වෙලා තියෙන විශේෂයෙන්ම අපි
කතා කරගෙන ගියපු නූතන මේ කාව්‍ය නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරන ගියපු යුග පහ තුල නිසදස් කාව්‍ය නිදහස් කාව්‍යයේ ප්‍රථම යුගයේ නියෝජනය කරන කවියෙකු උණු විමල් දිසානායකයන්ගේ දියගිලුණු අයියාට කියන පද්‍ය නිර්මාණයයි අපි අද මේ විදිහට සාකච්ඡා කරන්න යෙදුනේ. එතන ඒ නිසා මම හිතනවා අපේ පොඩි හාමුදුරුවරුන්ට දරුවන්ට අවබෝධයක් ලැබෙන්න ඇති මේ විමල් දිසානායකයන්ගේ දියගිලුණු අයියාට කියන පද්‍ය නිර්මාණයේ කොයි විදිහටද අපි රස විඳින්න ඕන කියලා. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ නිරන්තරයෙන් මේ නූතන පද්‍ය කාව්‍ය සංහිතා කෘතියට අදාළව මේ වෙනකොට අපි පාඩම් රාශියක් උගන්ලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කළොත් කවිය කියලා කියන්නේ මොකක්ද? කවියෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද? ඒතර මේ නිර්මාණයක් තුල තියෙන ගැබ් වෙලා තියෙන මේ කතුවරයා කියන්න අදහස් කරන්නේ මොකක්ද? මේ හැම දෙයක් පිළිබඳවම දැන් හොඳ අවබෝධයක් වහන්සේලාට තියෙන්න ඕන කරනවා. ඉතින් ඒ නිසා අද දවස තුලදීත් අපි බලාපොරොත්තු උනේ විමල් දිසානායකයන්ගේ මේ දිහේගෙනු අයියාට කියන පද්‍ය නිර්මාණය පිළිබඳව දැනුවත් කරන්න උගන්වන්න. එහෙමනම් නැවතත් අපි මේ විදිහටම මේ වගේම කාව්‍ය නිර්මාණයකින් ඔබ වහන්සේලා මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන්න තුව විශේෂයෙන්ම DP පිරිවෙනහරා නැවත නූතන පද්‍ය කාව්‍ය සංහිතාවට ඇතුළත් පාඩමකින් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන් අදට අපි මේ පාඩම නිමාවටපත් කරනවා. අපිත් එක්ක රැඳිලා හිටපු අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට, අපේ කුඩා මෙහෙණින් වහන්සේලාට, දරුවන්ට යහපත් හෙට දිනක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැම දිනකටම දෙවියන් සර්. සප්පදානං ධම්ම දානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.